අයිබෝන් දුවේ පුතේ අටවසරේ දූල පුතාලට ඔයාලගේ පෙළ පොතේ තියෙන දෙවැනි වාරයට අයත් අලුත් පාඩමක් කියලා දෙන්නයි දැන් සර් සූදානම් වෙන්නේ. පාඩම තමයි පුතේ ත්‍රිකෝණ හා චතුරස්‍ර. මේක දෙවැනි වාරයේ ඔයාලගේ පෙළ පොතේ තියෙන 12 වෙනි පාඩම. ඊතර මුලින්ම අපි සාකච්ඡා කරන්න ඕන මොකක්ද ත්‍රිකෝණයක් කියලා කියන්නේ. ත්‍රිකෝණයක් කියලා කියන්නේ පුතේ සරල රේඛීය තල රූපයක්. ත්‍රිකෝණයට පාද කීයක් තියෙනවද? ත්‍රිකෝණයට පාද තියෙනවා තුනක්. මම මේ ත්‍රිකෝණය ඉංග්‍රීසි කැපිටල් අකුරින් නම් කරනවා ABC කියලා. ත්‍රිකෝණයට තියෙනවා පාද තුනක්. මොනවද පාද තුන? කියමු බලන්න. එක පාදයක් AB. තව පාදයක් BC. තව පාදයක් AC. ත්‍රිකෝණයට තියෙනවා පාද තුනක්. ඒ වගේම දුවේ පුතේ ත්‍රිකෝණයට තියෙනවා කෝණ තුනකුත්. මම මේ කෝණ තුන අංක 4 අංක 5 අංක 6 කියලා නම් කරනවා. අපි ලියමු මොනවද මේ කෝණ තුන. අංක 4ෙන් දැක්කෙන කෝණය මොකක්ද? කෝණයේ ශීර්ෂය වෙන්නේ A නිසා A අකුර අපි මැදි කරලා B අකුරයි C අකුරයි දෙපැත්ත ලියනවා. ඒතර මේ කෝණය මේ වගේ B A C. මෙන්න අංක 4ෙන් දැක්කෙන කෝණය. කොහොමද අපි ලියන්නේ? B A C කෝණය. ශීර්ෂයට අපි කෝණ ලකුණු යොදනවා. අංක 5ෙන් දැක්කෙන කෝණය මොකක්ද? අංක 5ෙන් දැක්කෙන කෝණය ශීර්ෂයේ B නිසා B අකුර මැදි කරලා A B C කියලා අපි නම් කරනවා. අංක 6ෙන් දැක්කෙන කෝණය C තමයි ශීර්ෂය. ඒ නිසා A C B. A C B. එතකොට දුවේ පුතේ මේ ත්‍රිකෝණයට ඔක්කොම අංග කීයක් තියෙනවද? පාද තියෙනවා තුනක්, කෝණ තියෙනවා තුනක්. ඒතර ඔක්කොම අංග කීයද? ඔව්. ත්‍රිකෝණයට තියෙනවා පුතේ ඔක්කොම අංග 6. එහෙනම් අපි කියනවා පාද තුනක් සහිත, කෝණ තුනක් සහිත සරල රේඛීය සංවෘත තල රූපය අපි ත්‍රිකෝණ කියලා හඳුන්වනවා. සර් එහෙම කියද්දී දැන් පුතාලට මතක් වෙනව ඇති හතවසරේදී පුතාල ඉගෙනගත්තු පාඩම. ත්‍රිකෝණ වර්ග අපි ඉගෙන ගත්තා. මතක් කරමු. ත්‍රිකෝණ වර්ග අපි දෙකක් ඉගෙන ගත්තා. අපි පාද 90. පාද 90 ත්‍රිකෝණ වර්ග කරා. මතකද ඒ වර්ග? යම් ත්‍රිකෝණයක පාද 3ම සමාන නම්. ඒ වගේම තවත් ත්‍රිකෝණයක පාද 2ක් විතරක් සමාන නම්. තවත් ත්‍රිකෝණයක් තියෙනවා පාද 3 එකිනෙකට අසමාන. මොනවද මේවට දීපු නම් මතක් කරන්නකෝ. පාද 3ම සමාන නම් අපි මොකක්ද මේ ත්‍රිකෝණයට කිව්වේ දුවේ පුතේ? ඔව්. අපි මේ ත්‍රිකෝණයට කිව්වේ සමපාද ත්‍රිකෝණය කියලා. පාද 2ක් සමාන නම් මොකද්ද අපි කිව්වේ? අපි කිව්වේ සමද්විපාද. සමද්විපාද ත්‍රිකෝණය කියලා. පාද 3 එකිනෙකට අසමාන නම් අපි කිව්වේ විෂම ත්‍රිකෝණය කියලා. එහෙනම් පාදන් අපිට ත්‍රිකෝණ වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්. සමපාද ත්‍රිකෝණය, සමද්විපාද ත්‍රිකෝණය, විෂම ත්‍රිකෝණ. පාදන් විතරක් නෙවෙයි දුවේ පුතේ, කෝණාණුවත් අපි ත්‍රිකෝණ වර්ග කරා. දැන් දූල පුතාලා පාඩමේ සටහන තනියෙන් හදා ගන්න ඕනි. පාඩමේ සටහන හදාගන්නදි සර් මේ බෝඩ් එකේ සටහන් කරන දේවල් වීඩියෝ එක චුට්ටක් මඳකට නතර කරලා පුතාලා පොතේ සටහන් කරනවා. පාද 90 ත්‍රිකෝණ වර්ග 3 කියලා ලියලා මේ ත්‍රිකෝණ තුන අඳි. හොඳයි. අපි ඊළඟට කතා කරමු කෝණ 90 ත්‍රිකෝණ වර්ග වුණු ආකාරය. කෝණ 90. මොනවද කෝණ වර්ග කතා කරේ අපි? කෝණ වර්ග අපි කීපයක් කතා කරා. සුළු කෝණ, අංශක 90 නම් ඍජු කෝණ, 90ට වැඩි නම් මහා කෝණ, අංශක 180 නම් සරල කෝණ, 180ට වැඩි නම් පරාවර්ත කෝණ. එතකොට පුතේ කෝණ 90 මෙහෙමයි අපි ත්‍රිකෝණ අපි වර්ග කරන්නේ. සෝණ එකිනෙකට වෙනස් ත්‍රිකෝණ තුනක් ඇන්නේ. මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි පුතේ මේ කෝණ තුනම දිහා හොඳින් බලන්න. කෝණ තුනම සුළු කෝණ. ඒ නිසා මේ ත්‍රිකෝණයට අපි කියපු නම තමයි සුළු කෝණී ත්‍රිකෝණය. මේ කෝණ තුනෙන් විශාලම කෝණය තමයි මෙය. එයා L අකුරේ හැඩයක්. L අකුරේ හැඩේ කෝණ වලට අපි කියන්නේ අංශක 90 කෝණ ඍජු කෝණ. එක් කෝණයක් ඍජු කෝණයක් වෙච්ච නිසා
අපි ඒ ත්‍රිකෝණයට කියනවා මොකක්ද ඍජුකෝණී ත්‍රිකෝණය මේ ත්‍රිකෝණයේ විශාලම කෝණය මේ කෝණය එයා මහා කෝණය ඒ නිසා මේ ත්‍රිකෝණය අපි හඳුන්වන නම තමයි මහා කෝණී ත්‍රිකෝණය කෝණ තුනම සුළු කෝණන සුළු කෝණී ත්‍රිකෝණය එක් කෝණයක් ඍජු කෝණයක් නම් එයා ඍජු කෝණී ත්‍රිකෝණය එක් කෝණයක් මහා කෝණයක් නම් එයා මහා කෝණී ත්‍රිකෝණය එහෙනම් මේ පුතේ අපි ත්‍රිකෝණයක අංග හඳුනාගත්තා පාදානුව ත්‍රිකෝණ වර්ග කරා කෝණනුව ත්‍රිකෝණ වර්ග කරා ඊළඟට කියලා දෙන සූදානම් වෙන්නේ මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කීයද කියන්නේ සකමැති ඔයාලත් එක පොඩි ක්‍රියාකාරකමක් කරන්න ඒ ක්‍රියාකාරකමට පුතාලා සූදානම් වෙන්න මෙන්න මේ ද්‍රව්‍ය ටික සොයා ගන්න මේ ද්‍රව්‍ය ටික සූදානම් කර ගන්න අපිට අවශ්‍ය වෙනවා A4 කොළ කිහිපයක් ඒ වගේම ගම් බෝතලයක් ප්ලැටිනම් කිහිපයක් කතුරක් ඒ වගේම සරල ධාර එහෙනම් මේ ද්‍රව්‍ය ටික සූදානම් කරගෙන පුතාලා ඊළඟ වීඩියෝ එකෙන් අපි සූදානම් කරගන්න සර ඊළඟ වීඩියෝ එකෙන් පුතාලට කියලා දෙනවා පොඩි ක්‍රියාකාරකම් පුත් එක්ක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කීයද කියලා සොයාගන්න විදිහ අපි ඊළඟ වීඩියෝ එකෙන් නැගෙන්නේ